மந்திரிதுமா, மகன் பிரச்சனையா கேவா உத்தர தினகா இன்னும் கொண்டு வந்து கொடுத்துருக்கா. ஐயோ, உங்களுக்கு விளங்குது இல்லையா? நீங்க தாரு படிச்சு இல்லையா? சிங்களம் பேரினா உன பாசாவுக்கு இந்த என்ன பத்து மாட்டோம். இங்கிலாந்தே குணு கேம தமிழ்நாஞ்சலகே தமிழ்நாஞ்சலகே அமத்தியோருங்க கஜமித்ருத்தமா கரான்னு அப்பே வத்தல பிரதேச ஜனதாவ அஹிம்சக ஜனதாவ அது துக்கிந்தினோ. போவேனா வாங்கோ, எங்க போற எங்க போற? வத்தல குணு கொடக்கரன் நெப்பா, கம்பா டிஸ்ட்ரிக்டே குணு கொடக்கரன் நெப்பா, கட்டான குணு கொடக்கரன் நெப்பா கீழ அப்படி ஆண்டுங்க இல்லா சீட்னோ. கரு முழு சொன்ன மந்துமினி விசேஷம் அத விவாதிட்ட கண்ண மாத்துக்காட்ட ஏமட்ட பெற விசேஷம் මේ සභාවේ දවල් වරුවේ ගරු කථානායකතුමායි මා අවස්ථාවක් ඉල්ලුවා මේ විවාදයට ගත්තු කාරණා පිළිබඳව කතා කරන්න. නමුත් කථානායකතුමා මේ වෙලාවේ මට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ පිළිබඳව වචනයක් කතා කරන්න කැමතියි. විශේෂයෙන් මන් නියෝජනය කරන වත්තල ආසනය, කටාන ආසනය වගේ ප්‍රදේශවලත් මේ කැලිකසල ප්‍රශ්නේ නිසා විශාල දුකක් මේ ප්‍රදේශවාසීන් විඳිනවා. විශේෂයෙන් වත්තල ප්‍රදේශයේ අද මුතුරාජවෙල කියන මේ රක්ෂිතය තුල ලංකා පුරා තියෙන සියලු කුණු ගෙනල්ලා දාලා කඳු ගාලා තියෙන අධිවේගී මාර්ගයේ යද්දී ඒ කුණු එන්න එන්න වැඩි වෙලා පේනවා. ඒ එදා ගම්පා දිස්ත්‍රික්කයේට ලංකාට තිබ්බ ලස්සනම ඒ භූමිය අද කුණු ගොඩක් බවට පත් වෙලා තියෙනවා. ඒ කුණු කොට ලංකාවේ කුණු වටින් ගේනවාට මදිවට අද එංගලන්තෙන් ගේන කුණු ටිකත් ඒ ප්‍රතිඅපනයනය කරන්න ඕන කුණු ටිකත් ප්‍රතිඅපනයනය කරන්න නැතුව ඒ කුණු ටිකත් මුතු රාජ්‍ය වලට ගෙනල්ලා පුරවනවා. දැන් අද වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඉතින් පාණ්ඩුව ඔබ තමයි ඒකට ඉන්නවා. උංගලක විලංගදා නාන එන්න සෙල්ල එන්නේ නාන් සෙල්ලිය නාන් සෙල්ලිය අන්ද 2013 නාල් අන්ද ගැසට්ල කොම්ද ඌත කොන්නර කුටිල්ල කුණු ගේන්න දීලා නැහැ 2013 චක්ලයක නම් තමුන් නාන්සලගේ ආණ්ඩුව කුණු ගෙනාවා කියලා ඒක සුද්ධ කරන්න යන්න එපා තමුන් නාන්සේ. ඔයාට උංගලක විලංගාටි කල්චා මිදින්ක සුම්මා උංගලක එන්න විලංගදා 2017 මාර්සන් නම් කොන්නරන් දෙරි කියා 2013 එනිසා මම ඔබතුමාට කියන්නේ 2013 ගැසට් එකෙන් කුණු ගේන්න අවසර දීලා නැහැ. තමුන්නාන්සලගේ ආණ්ඩුව නියෝජනය කරන අය සල්ලි අරගෙන කුණු ගෙනල්ලා දාන්නේ. එංගලන්තෙන් යනවා. ඇයි ඉන්නකෝ මං කියන දේ ආන්න. යන්න එපා ඉන්න මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා උත්තර දෙන්නක ඉන්න ඔබතුමා. කොහෙද යන්න යන්න? ඔබතුමා ඉන්න. ඔබතුමා ඉදි උත්තර දෙන්න ඉන්න. සිංහලෙන් බැරි නම් ඕන භාෂාවකින් දෙන්න ඔබතුමාට. එනිසා 2013 චක්‍රලේඛනයේ මගෙන් බාණ්ඩ ප්‍රතිආපනයනේ කරන්න නිෂ්පාදනය කරලා අලුත් වැඩියා කරලා අවසරයක් දීලා තිනවා. ඒකෙන් කියලා නෑ ලෝකේ තියෙන කුණු ඔක්කොම ගෙනල්ලා මේ ලංකාව පම්ප කරන්න කියලා නෑ. 2013 අවසර දුන්නා නම් 2014 ගේන්න එපා ගෙනාවේ නෑ. ගෙනාවේ 2014 වර්ෂය තුල කන්ටේනර් 230 ගෙනල්ලා ප්‍රතිආපනයනේ කරලා තියෙන කන්ටේනර් 17යි. ඒ 17නුත් භාගයක් මුතු රාජ්‍ය වලට ගෙනලා දාලා තිනවා. තමුන්නාංශලාගේ ආණ්ඩුව. ඒ නිසා තමුන්නාංශලා කරලා සියලු දේ අර රාජපක්ෂ මුවාමට තඩි බාන්න එන්න එපා. තමුන්නාංශලා වැරදි කළා නම් වැරද්ද පිළිගන්න. වැරද්ද පිළිගන්න තු එක එකට ඇඟිල්ල දික් කරන්න එන්න එපා. ඒ නිසා කුණු දැමීම එංගලන්තෙන් කුණු ගේම තමුන්නාංශලාගේ ඇමතිවරුන්ගේ ගජමිතුරු තමා කරන්නේ. තමුන්නාංශලාගේ ඇමතිවරුන්ගේ ගජමිතුරු තමා කරන්නේ. අපේ වත්තල ප්‍රදේශයේ ජනතාව අහිංසක ජනතාව අද දුක් විඳිනවා. යනවා මේ කියන දේ ආගන්න දන්න. පෝ වේනා වාංගෝ. එංග පොර එංග පොර වාංගෝ. නිකන් එනවා දන්නේ නැති දේවල් කතා ගන්න මා එක්ක. ඒ නිසා විශේෂයෙන් මේ එංගලන්තෙන් කුණු ගේන එක විතරක් නෙමෙයි, අද ගුවන් යානා වලින් ගේන ඉන්දියාවෙන් ඒ ගුවන් යානා එනවා ඒන අපද්‍රව්‍ය, ඩුබායි වලින් එන ගුවන් යානා වල අපද්‍රව්‍ය, සිංගප්පූරුවෙන් ගුවන් යානා වල එන අපද්‍රව්‍ය, එංගලන්තෙන් ගුවන් යානා එන අපද්‍රව්‍ය. එදා අපාරණය කළේ නයිකන්දේ තියෙන අපාරණය කරන මැදිස්ථානය. මේ ආණ්ඩුවයිල මොකද කළේ? ඒ කුණු ටිකක් දැන් ව්‍යාපාරිකව දෙන්නට දෙනවා විකුණ ගන්න කියලා. ඒගොල්ලෝ ඒ අර තෝරලා හොඳේ වැඩි කරගෙන අනිත් ඒවා කියලා මුතු රාජ්‍ය වලට දානවා. මොකද මේ ආණ්ඩුව කුණුත් විකුණගෙන කන ආණ්ඩුව. මේ ආණ්ඩුව කුණුත් විකුණ ගන්නවා තමුන්ගේ ගෝලයන්ට. එනිසා ඉතාමත් පෑදිලෝ කියනවා මේ රට යාපාලනය ආවේ ආණ්ඩුව අදන්න. හැබැයි අද කුණු ගොඩවල් වලින් පුරවලා එංගලන්තේ විතරක් නෙමේ එංගලන්තේ එන ගුවන් යානාවල ඊළඟට සිංගප්පූරේ එන ගුවන් යානාවල චීනෙන් එන ගුවන් යානාවල
මේ සියලුම එන ගුවන් යානවල ලංකාවේ කටුනායක මේ කුණු ටිකක් තමන්ගේ ව්‍යාපාරිකයන්ට විකුණලා තිනවා. ඒ නිසා අපි පෑදිලිවම කියනවා වත්තල කුණු ගොඩක් කරන්න එපා. ගම්පහ දිස්ත්‍රික්කයේ කුණු ගොඩක් කරන්න එපා. කටාන කුණු ගොඩක් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ රට කුණු ගොඩක් කරන්න එපා කියන එක අපි පෑදිලිව ඉල්ලා සිටිනවා. ඒ වගේම උදේ මට අවස්ථාව කතානායකතුමාගේ ඉල්ලපුවා මේකටත් මට අවස්ථාව දුන්නේ. ඒ නිසා මේ වෙලාවේ මම කතා කරනවා විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමා අධිකරණයට අත දාන්න කියලා තිනවා. අධිකරණයට අත දාන්න බෑ විදේශ කටයුතු අමාත්‍යාංශයට. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමා මා අධිකරණයේ විනිශ්චයකාරයන්තුමාලා ගෙන්නලා විදේශයේ ඉඳලා ආපු කෙනෙක්ට මේ අධිකරණයේ විවාදෙන නඩුවල කරුණු කියන්න කියනවා. එහෙම පුළුවන්ද කරන්න? එහෙම අධිකරණයට අත දාන්න මේ ආණ්ඩුවට පුළුවන්ද? මේ අතිරේක ලේකම්තුමාට පුළුවන්ද එහෙම අත දාන්න? ඒ නිසා මේක ඉතාමත් වැරදි ක්‍රියාපලියක්. ඒ නිසා පෑදිලිවම ගරු කතානායකතුමා මේ නිලධාරියා ගෙන්නලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න ඕනේ. අධිකරණයට අත දාන්න බෑ, ස්වාධීන අධිකරණයක් තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී ගරු ආණ්ඩු පක්ෂයට කියනවා, ගරු ඇමතුමාට කියනවා, විදේශ කටයුතු ඇමතුමාට ඒ නිලධාරිතුමාට විරුද්ධව පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ නිලධාරිතුමා පාර්ලිමේන්තුවට ගිහලා ප්‍රශ්න කරන්න ඕනේ අධිකරණයට භාජන වෙන නඩු පිළිබඳව ආණ්ඩ විදේශ කෙනෙක්ට සැලසීම පිළිබඳව.